एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय विमुत्यो दरि सत्कार एककें रोयल कामरेट दम्मे रात्रि अटटय ए वेद्दी सक्विति समग मोरगड महाता दुन्ने मन इंदियान्न बेहेद दिला तीयन्ने ओलुवट लोकु रेस्ट एकक ओन वैद्यवरया कीवे डॉक्टर पुताट कोहमद एयागे सीए टिक टिक एनवा एया अहन्ने एयागे गर्ल अद मात एक्क ए नम कीवा मुकद्द डॉक्टर वर्षा हरिद हरि डॉक्टर साक्विति विवल मिन मिन कीवे मोरगड महाता ओ देश बलागिन मुन्ने टिक टिक सीए मास तुनकिन रिकावे एत है डॉक्टर मे प्रश्न विमुक्ति की हिते तीनवा मदक विन इतराय एत पहदिलियो ने मे अभी उदेट कथा करम हुंदई डॉक्टर वैद्यवरा गिय पसु विमुक्ति की नल्ल पिरिमद मे साक्किति बेलुए ताता देसे ताते लोकपुता तातर देया कियन्न तीनवा कियन्न लोकपुता ඒ සකිතිරය කියන්නට ලැබුණේ නැත. සුරම්යත් හිමාලි රෝහල් කාමරයට ඇතුළු වූය. කොහමද පොඩි පුතාට? සුරම්ය ඇසුවේ බඳු වූ දෙනෙතිනි. කොල්ලා හිමියට සනීප වෙයි. මොරගඩ මහතා සංසුන්ව කීවේ පුතාගේ මතකේ එනවා. ඩොක්ටර් හිම කිව්වද? එයාට මතක් වෙන්නේ අපි කාවත් නෙමේ. එහෙනම් වර්ෂාව මොරගඩ මහතා කියද්දි සුරම්යාගේ පමනක් නොව හිමාලිගේද පපුව රත්තිය. හිමාලි සුරම්යා දෙස බැලුවේ බඩ කොරෝ ලෙසිනි. සුරම්යාගේ මුහුණේ අබෑට පුපුරන්නට විය. මොන බැල්ලිව මතක් වුණ මම් පොඩි පුතාගේ ජීවිතය ගැන තීරණ අරගෙන ඉවරයි. සුරම්යා කීවේ ඇවිලෙමිනි වෙවුලමිනි. එක පාරක් සුරම්යා තීරණ අරගෙන මෙහෙම වුණේ නේද? දරුවව දැන් මරා ගන්න දෝන. කොල්ලව මංජුලාට බඳන්න තීරණය කළේ මන්ද? වේස බැල්ලියෝ ගෙයි දාගෙන තමන්ගේ දරුවන්ගේ ජීවිත විනාශ කළේ කවුද දන්නේ? සුරම්යා කෙවි හිත් පිට නැති ලෙසනේ. සනීප වෙන විදියකට පොඩි පුතා සනීප වෙද්දී ඊට පස්සේ මං එයාගේ අනාගතය ගැන බලා ගන්නම්. මොරගඩ මහතා මොහත කතා නොකර උන්නේ. දරුවෝ අපි කියන තැන්වල නවතින්නේ නෑ සුරම්යා. එහෙම හිතාගෙන ඉන්නත් එපා. මහත්තයා ඉන්න. මං ඒවා බලා ගන්නම්. මොනා වුණත් පොඩි පුතා ඒ කිල්ලව අමතක කරන්නේ නෑ. මොරගඩ මහතා සංසුන්ව කීවේ. මට මගේ කොල්ලාගෙන විශ්වාසයි. හොඳට විශ්වාසයි. සක්විති වචනයක්වත් කතා කළේ නැත. මේවාට දවසක කතා කරන්නට වෙන්නේ කොල්ලාටමය. වාහනේ එද්දි හිමාලි සුරම්යාට පෙනෙනට මග දිකට ඇඬුවාය. තොල්පට හපාගෙන ඇය මහා දුකක් විඳින බව පෙන්වන්නට තැන් කළාය. සුරම්යා වාහනේදී කතා නොකළේ රීදුරු ඉන්නා නිසාය. වාහනේ මහගෙදර මිදුලේ නවත්තද්දීම හිමාලීන් බැස කාමරයට දුවගෙන ගිය අඬාගෙන මේ ඒ පාර මල සමයට මොකද වුනේ? සාලෙවුන් අනුලා හිමාලිව දැක සිතුවාය. සුරම්යාද වාහනයෙන් බැස කිලින්ම ගියේ හිමාලිගේ කාමරයට. එක්කෝ අර හෙර හොඳ රංගනයක් කරනවා, නැත්තම් මොකක් හරි දෙයකින් දෙන්නගෙම පපුව ගිනි අරගෙන අනුලා සිතුවාය. හිමාලි ඇඳේ හරහට මොණින් අතර වැටි පුදුමාකාර ලෙස අඬමින් උන්නාය. ඇයි මේ අඬන්නේ බොරුවටම නොවේ? අද හිමාලට ඇත්තම දුකය. ඇගේ පපුව හොස්සොස්කා පිච්චියයි. හදවතේ මවාගෙන උන් සුරංගනා ලෝකෙම හිස මත කඩාගෙන වැටුණක් මෙනි. ගෑණි අඬන්නේ ඒ සුරංගනා හීනිය අහිමි වීමේ දුකෙනි. ඔයාට අඬන්න තරම් දෙයක් උනේ නෑනි මැනික. ඔයා දුක් වෙන්න එපා.
සුරම්යා හිමාලගේ හිස පිළිමදමින් කීවාය. හිමාලිය ඇඳුම් වැඩි කළාය. ඇඳුම් මැදම හිස ඔසවා සුරම්යා දෙස බැලුවාය. මට මේ මොනාද නැන්දි උනේ? මං කොහොමද දැන් ජීවත් වෙන්නේ? හිමාලිය ඇඳුවේ පුදුමාකාර ලෙසනේ. ඒ ඇඳුම සුරම්යාට කොහොමටවත් දරාගන්නට හැකි ඇඳුමක් නොවිය. මං ඔයාට කිව්වනේ මැනික, ඒ පොරොන්දුව එහෙමම තමයි. ඒත් මේ ගෙදර අයට ඕන අයවර කෙල්ලට දෙන්න නේද නැන්දේ? එයාව බලාගත්තේ මම. කැතකුණු අතකෑයි මම. මට නින්දක් තිබ්බේ නෑ, ජීවිතයක් තිබ්බේ නෑ. අද මට සුරම්යා තොල්පට තද කරගෙන හිමාලගේ හිස අතගෑවාය. හිමාලගේ නෙතින් ගිලෙන කඳුලක් කඳුලක් පාසා ඇවිලුනේ සුරම්යාගේ වෛරයයි, වර්ෂාගෙන ඇතිවෙන වෛරයයි. අර බැල්ලි මේ කොහේ හරි ඉන්නවා, ඉඳගෙන නූල් සූත්‍ර දානවා. ඇයි මොරගොඩ පවුලේ දේපොල ටික දැක්කනේ කොළඹ ඇවිත්? පුතාගේ බුක් ෂොප් එකට උනන සල්ලි අතගෑවනේ. ඒවලට හීන දෙක දෙක උන්නේ. රත්නපුරේ හාල් හුණ්ඩු බාගේ හදාගෙන කකා හිටපු. මෙහෙ ආවට පස්සේ පවුන් දෙකේ තුනේ මාල දැම්මේ. සුරම්යා කීවේ වෙවුලමිනි, එහෙත් ඇයි කියන කතාව අදාළ වාෂාට නොවේ හිමාලිට. මේවලට ආසාවක් විනිනා අද කෙල්ල අණ්ඩාදපුරේ මහ රෝහලේදී මොරගඩ පවුලේ මොණපුරාව රහසේම බිහි කරන්නේ නැත. කොළඹ පැමිණ මොරගඩ නිවස දෙදරන්නට බඩත් උස්සාගෙන ඇවිත් කෑ ගහලාය. එහෙත් කෙල්ල ඒ කිසිවක් කළේ නැත. ඇහැ පැතියේ මොරගඩ පවුලේ උරුමය නොවේ, විමුක්තිගේ සිනාසේ අයිතියේ. මහාමත් එයාට අයියව දෙන්නන යන්නේ නැන්දේ. නැන්ද මොනවා කරන්නද? මේ ගෙදර වැඩකාරයෝ පවා ඒ කෙල්ලට ආදරේ. පට්ට බැල්ලි ගියේ එහෙම ඉනාවක් කවලා තමයි. ඒකිට මට විතරයි ඔය ඉනාව කවන්න බැරි වුණේ. ඒකයි මං ගහලා පැන්නුවේ. ඒ බැල්ලිව ආයෙමත් මේ ගෙදරට ලේලි කරලා ගේන්න මං ඊට තියන්නේ. සුරම්යා හිමාලගේ හිස මත සුරද තබා දියුරුවාය. ඇගේ මේ වචන ගිනි ගනිමින් ඇති හිමාලගේ හිසට පැන් වක් කරන්නක් බඳුය. නැන්දේ, හිමාලි කඳුළු පිටින් ඇඳ මත ඉඳගත්තාය. ඒ ඇගේ ආසන් තුරුම්පත් ගහන්නටය. මට නැන්දේ පිහිට වෙන්න, මට අම්මටවත් කියන්න බැරි දෙයක් තියෙනවා. මොකද්ද පුතේ? හිමාලි අලි තැඬුවාය. මං කොහොමද නැන්දට ඒක කියන්නේ? කමක් නෑ, මට කියන්න. මාට දැන් වෙන කෙනෙක් එක්ක යන්න බෑ. අනේ දේනි, මේ මොනාදවා කියන්නේ? මාව විශ්වාස කරන්න නැන්දේ. අයියා ගැන මගේ හිතේ ලොකු ආදරයක් තියෙන්නේ. එයාට කවදාවත් දුසක් කියන්න එපා. මොකද්ද උනේ? අයියා, අතින් මං අනාතු වුණා. හිමාලයේ අහස පොහළු නුහුලන බොරුව සුරම්යා ළඟ අඬමින් කීවාය. අනේ, එහෙම වුණා නැන්දේ. මං එයාට විරුද්ධ වෙන්නේ කොහොමද? සුරම්යා හිමම හිමාලිය වැළඳ ගත්තාය. හිමාලි මහා අයියෙන් ඇඬුවේ යටිසිතින් සතුරෙමිනි. ඔයාට දරුවෙක් එහෙම? දන්නේ නැන්දේ. මං මොනවත් දන්නේ නැහැ. ජීවිතේ රැකගත් හැමදේම මං එයාට දුන්නා. මං දැන් ගෑණියෙක්. මගේ ඉගෙනීමත් මං කඩාකප්පල් කරගත්තා. මං මෙහෙම අම්මා ළඟටවත් යන්නේ කොහොමද? සුරම්යා හිමාලගේ හිස පිළිමැද්දේ ඇයි කියන සියල්ල විශ්වාස කරමිනි. ඔයා බය නොවී ඉන්න. මේවා අම්මට කියන්න යන්න ඕන නැහැ. එයාගේ දුවට මේවා වෙලා කියලා හෙව්වොත් එයා පැලේ. මාව අදම නුවර එක්කගෙන යයි. මං අසරණ වෙලා නැන්දේ. ඔයා බය වෙන්න එපා. මං ඔයාව බලා ගන්නවා. එහෙම ඔයාට අනාථ වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. අයියා නැති වුණොත් මං ගෙදර යන්නේ නැහැ. මගදිම මැරෙනවා. හරි අමාරුවෙන් ඉගෙනගෙන පරිස්සමෙන් ජීවත් වුණේ. ඒව මං දන්නවනේ මැනික. හිමාලිට ඕන උනේ
සුරම්මයාලවා යලි යලි දියුණුව තමාටම ලැබෙන බවට පොරොන්දු ගන්නටය. මොකක් හරි වෙනසක් වුණොත් මට කියන්න. සුරම්මයා රහසින්මින් කීවාය. මට මේවා කියන්න කෙනෙක් නෑ. මං හිතේ හිර කරගෙන උන්නේ. මට එහෙම කරලා එයා දැන් ඒ කෙල්ල ගාවට ගියොත් නැන්දේ මං. පොඩි පුතාට ඒව කරන්න මං ඉඩ තියන්නේ නෑ. හිමාලි ඒ වචනවලින් ගිනිගත් පපුව සනසා ගත්තාය. අයියා මේ තත්ත්වෙන් උන්නත් මට යාව දෙනවනම් මං බලාගන්නම්. ඒත් පුතේ සනීප නොවී කසාදයක් කරන්න බෑනේ. මාමයි අයියයි මේ දැක්කයි මන්දයා බලන්නේ හරියට කියන්නට ගියදී හිමාලි කිලගත්තාය. ඒ ඔක්කොම අර බැල්ලිගේ වැඩ. මේදා ඒකිත් එක හරි එකතුයි. මට පේන්නේ මේදා මාමවත් අල්ලගෙන වගේ. මං මාමට නැන්දට වගේ ආදරේ. මං මේ ගෙදර වැටිලා මාමවයි නැන්දවයි බලාගන්නම්. මට වෙන ජීවිතයක් ඕන නෑ. ඒක මං දන්නවා මෙනික. කොළඹ ඇවිත් හැමදේම නැති වුණා වගේ නෙන්දේ. මං කවදාවත් පිරිමි ළමයෙක් එක්ක යාළු වෙච්චවත් කෙල්ලෙක් නෙමේ. නැතිවෙච්ච දේවල් දැන් හිතන්න එපා. කවදාරි මේ ගෙදර යතුරු ටික ගන්න මේ අද්දකින්. සුරම්මයා ඒ පොරොන්දුව දී නැගිට්ටාය. හිමාලි කොට්ටේ මුහුණ තද කරගෙනම සිනාසුණාය. ඒ කපටි සිනහව සුරම්මයා දැක්කේ නැත. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.